මේ සිදින අපේ අංක පොල්ලද අවුරුතාවට දෙන්න සානේ දෙන කෙනාව ගේන්න අපි ගන්නෝනේ ඒකෙත් නේද එන්නේ අපි යන්න අපි දින්ජක බොහොමද හරි බොහොමද හරි නේද නැහැ හරි බොහොමද හරි වෙලලා ගමු ගංගි චුට්ටක් එන්න ගොනේ මල් ලාල් පාන්ත ජනතා විමුක්ති පෙරමුණ අපි ජනතා විමුක්ති පෙරමුණ මේක අම්ම ඉන්න ගම පොඩ්ඩ බලන්න මේ ටෙලිෆෝන් නම්බර තියෙනවා මොනා තුප කෝල් ලා දෙන්න මල් ලාල් පාන්ත බලන්න මේ වැදගත් මේ මගේ ටෙලිෆෝන් නම්බර තියෙනවා අපි පොඩ්ඩ ජනතාව කතා කරන්න යනවා ටිකක් කතා කරන්න දීපලෙන් පොඩ්ඩ හැන්දෑව දේශපාලන වැඩසටහනේ අද අපි රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි මේ ජනතාව හම්බෙලා ජනතාවත් එක්ක කතා කරමින් යන්නේ. දැන් ඊටාම පැහැදිලි මේ ආණ්ඩුව මාරු කරන්න ඕන. ඒ පිළිබඳ කිසිම සැකයක් නැහැ. ජනතාවට දැන් ඒක තේරිලා තියෙන්නේ. ජනතාවත් කතා කරන අය කියන්නේ අපි කතා කරනවට වඩා ඒගොල්ලෝ කතා කරලා කියන්නේ මේ ආණ්ඩුව වැඩක් නැහැ මේක වෙනස් කරන්න ඕන කොහොමද වෙනස් කරන්නේ කියලා තමයි කතා කරන්නේ. ඇත්තටම අපි සූදානම් මේ වෙනකොට ගමෙන් බලයක් ගොඩනගන්න ඕන කරන මැදිහත් වීම කරන්න. මොකද ගමනේ හැමදාම රැවැට්ටුවේ ගමට තමයි එක එක දේවල් දීලා රවට්ටලා විවිධ දේවල් කරේ. තවදුරටත් ගම රවට්ටන්න බැරි වෙන්න ගම තුල දේශපාලන බලයක් ගොඩනගන්න අත්‍යවශ්‍යයි. ඒ නව දේශපාලන බලයක් ගම තුල ගොඩනැගීමෙන් විතරයි මේක වෙනස් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ගමෙන් පටන් අරගෙන නගරෙත් එක්කත් වැඩ කටයුතු කරලා මේ රටේ ආණ්ඩුවට විරුද්ධ සියලු බලවේග එකට අරගෙන මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් පැහැදිලිවම. හැබැයි එහෙම පෙරලලා වැඩක් නැහැ. නැවතත් මෙතෙක් ඉතිහාසෙ වගේ ගමන් කරපු පාරෙම ගමන් කරන්න නම්. ඒ නිසා පැහැදිලි වෙනසක් දැනට අවශ්‍ය වෙලා තියෙනවා. පැහැදිලිව මේ හොරකම නවත්තන්න ඕන වෙලා තියෙනවා. හොරකම් කරපු වැඩි කාපෝ ගන්න ඕනකම තිබෙනවා. රටේ ලොකු දේශපාලන ප්‍රතිසංස්කරණයක් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. දැන් මේ සමහර අය ගිහිල්ලා තියෙනවා. දැන් ජනතා නියෝජිතයෝ නෙමෙයි වෙන වෙන තක්කඩි වැඩ කර කර ඉන්නේ. නමුත් ජනතාව තව අවුරුදු තුනක් බලන් ඉන්න ඕන.
එතකොට ජනතාවට ක්‍රමයක් ඕනේ අය ඕනම මොහොතක ආපහු කැඳවන්න. ජනතාව කරපු දේ ඉල්ලපු දේ නෙමෙයි නම් වෙන්නේ. තමන්ගේ මහජන නියෝජිතව ආපහු කැඳවීමේ ක්‍රමයක් මේ රටට ඕන. ලෝකේ රටවල් වල එහෙම තියෙනවා. ඒ නිසා එහෙම දේශපාලන පරිසංස්කරණයක් ඕනේ. ඒ වගේම රටට යම් ආර්ථික පරිසංස්කරණයක් ඕන. ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික පරිසංස්කරණයක් අවශ්‍යයි. අද ආර්ථිකයත් ඒකාධිකාරී පවුල් ගජමිත්‍ර ටික දිනක් අතර අත්පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා රටේ ප්‍රබල වෙනස්කමක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට නව ආකාරයක දේශපාලන පෙළගැස්මක් අවශ්‍යයි. ඒ නිසා තමයි අපි ගමට මැදිහත් වෙලා කියන්නේ ගමෙන් පටන් ගමු. ගමේ ගම මේක තමන්ගේ අතට ගන්න. දැන් අපි ගොඩක් අය ගියාම කියනවා උදව් කරනවා ඌ දැන් අපි මෙහෙමයි කියලා. අපි කියන්නේ දැන් උදව් කරන්නේ මේ බාර ගන්න. බාර අරගෙන මේකේ කොටස්කාරයෙක් වෙලා තමනුත් වගකීම් බවට පත් වෙලා අපි මේ රට හදා ගන්න වෙනස් කර ගන්න මැදිහත් වෙමු. මොකද රට තාප්පෙට මේ හේතු වෙලා තියෙන්නේ. ආ ඉස්සරහට ගමනක් නැහැ. ආපහු හැරෙන්න තියෙන්නේ අලුත් මාවතකට. අපි එකතු වෙලා මේ මාවත ගොඩනගමු කියන පණිවිඩය තමයි අපි ගමට ගෙනියන්නේ. භාණ්ඩ ඉගයක් තියෙනවා. භාණ්ඩ මිල ගොඩක් ඉහළ ගිහිල්ලක් තියෙනවා. ජනතාවගේ ජීවන වියදම ඒ නිසා ගොඩක් අමාරුයි. සිමෙන්ති මිල ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සිමෙන්ති නැති ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ගෑස් මිල පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දැන් සපුගස් කන්ද මේ පැත්තෙන් වහනවා. ඊළඟ තෙල් මිල පිළිබඳ වැඩි කරන කතාවක් මේ වෙනකොටම ඇවිල්ලා තියෙනවා. විදුලි බිල වැඩි කරනවා කියන සාකච්ඡා ඇවිල්ලා තියෙනවා. ඒකෝට ජනතාවට ළඟ 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 එනවා ලොකු සාගතයක්. ආහාර ප්‍රශ්නේ දැන් වැඩි වෙලා තියෙනවා. ඒ ඔක්කොමත් එක ළඟ ළඟ එනවා සාගතය. මට නම් තේරෙන විදියට ජනතාව අර 1953 හර්තාලේ වගේ මේ පාලකයෝ එපා කියලා පාරට බහි. එදා නම් පාලකයෝ රටින් පැනලා ගිහිල්ලා මුහුදේ මැද්දේ තියෙන නැවක නතර වෙලා හිටියා. හැබැයි ආපහු ආවා මෙදානම් පන්නලා නැවත ගෙන්නන්න නැති වෙන්න මහමුදේ ගිල්ලලා දාන තත්ත්වයකටම පත් කරන්න ඕනකම තියෙනවා. හැබැයි ජනතාව සූදානම් වෙන්නේ දැන් එහෙම වැඩකට. මොකද නැත්තම් තව අවුරුදු 3ක් බලන් ඉන්න එපේ. මේ අවුරුදු 3 යනකොට මේගොල්ලෝ කොච්චර දෙයක් කරයිද දන්නේ නැහැ නේ. මේ කියවෙන කාලය තුල සමහරු දැන් සැකයට බලනවා, නිකන් කතා හදනවා, සාහිත්‍ය කතා කියනවා. උදේ නැගිටලා බලනකොට ඉර තියෙද දන්නේ නැල්ලු මේගොල්ලෝ විකුණලාද කියලා. ඒ වගේ කතා පවා දැන් හැදෙන තැනකට, අලුත් සාහිත්‍ය ගොඩනගෙන තැනකට දැන් පත් වෙලා තිබෙනවා. ඉතින් උත්තරේ මේගොල්ලෝ මාරු කරලා ප්‍රශ්නට උත්තරයක් තියෙන පාලනයක් ගොඩනගා ගන්න ඕනේ. ඒකට අපි මූලික වෙලා කරොත් විතරයි මේක සාර්ථක කරන්න පුළුවන්. මෙතෙක් රට මේ පාලනය කරපු කවුරුත් එක්ක මැදිහත් වෙලාවත් මේක කරන්න බෑ. කවුරු කවදා විරෝධතා දක්වන්න ගියත් බාධා එනවා. බාධා මැඩලගෙන ඉදිරියට ගිහිල්ලා විරෝධතා කරන එක විරෝධකරුවන්ගේ වගකීමක්. විරෝධකරුවන් කොහේ හරි පොලිසියෙන් අතර කරනකොට ආපහු හැරලා යනවනම් ඒවා විරෝධතා නෙමෙයි. පුළුවන් වෙනවා පොලිසියට අභියෝගයක් දීලා අපේ අයිතිය වෙනුවෙන් පෙනී ඉඳලා ඉදිරියට ගිහිල්ලා සටන ඉස්සරහට ගෙනියන්න. ඒක තමයි මේ ජනතාවට නායකත්වය දෙන අයගේ වගකීම. අපි වැඩකට බැස්සොත් දැන් ගුරුවරුන්ගේ අරගලයේ ගියා. අපේ උරු සමිතියේගේ ප්‍රධාන කටයුතු කාර්යභාරයක් කරා. මොනවද ආවේ නැති බාධා? ඕනතරම් බාධාවා. ගුරුවරු අත්තරන් කොට ගත්තා, කොරෝනා නඩු දැම්මා, මොනවා දැම්මත් සටන ඉස්සරහට අරගෙන ගියා. ඉතින් ධෛර්ය සම්පන්න නායකත්වයට පුළුවන් වෙන්න ඕන ආණ්ඩුවේ බලපෑම් මැඩපවත්වාගෙන බැරියර් කඩාගෙන ඉදිරියට ගිහිල්ලා මේක කරන්න. එහෙම කරනවද නැද්ද අපි දන්නේ නැහැ. සමගි ජන බලවේ. අද දිනේදී අපි රත්නපුර දිස්ත්‍රික් නායක ශාන්ත පද්මකුමාර සහෝදරයාත්, ඒ වගේම අපේ පක්ෂේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත සහෝදරයාත්, මමත් අපේ සහෝදර සෞරියන් සියලු දෙනාම සම්බන්ධ වෙලා බලංගොඩ නගරය තුල ආරම්භ කළ තිබෙනවා මේ ගමෙන් පටන් ගමු කියන වැඩසටහන. ඉතින් අපි මේ නගරයේ වැඩසටහන තුලදී දැක්ක දේ තමයි විශාල වශයෙන් ව්‍යාපාරිකයන් ජනතාව අති විශාල අර්බුදයක ලක් කළා. ඇත්තටම අපිට ඔවුන්ට කියන්න දෙයක් නැහැ. ඔවුන් පැහැදිලිව මේ ආණ්ඩුව 10 වතාවක් ගෙදර යව පක්ෂ දෙකම රට පාලනය කර 10 වතාවක් ගෙදර යවන්න ඔවුන් සූදානමින් ඉන්නේ. ඒ වගේම ඒ නිසා ජනතාව මිතුරුන මේක සැලසුම් කළේම ජනතාව දැනුවත් කරන්න, ජනතාව සංවිධානය කරන්න සහ ජනතාවට කියන්න මේ රට මේ විනාශ මුඛයට ගෙනිච්චාගෙන් අපි ඔක්කොම එකතුලා බේරගමු කියලා. ඉතින් පැහැදිලිවම ගත්තොත් ඉතාම ඉහළ ප්‍රතිචාරයක් තිබෙනවා. ඒ බලාපොරොත්තු වෙනවා මහා ජන බලයක් හරහා, ජන ව්‍යාපාරයක් හරහා මේ දූෂිත පාලක කල්ලි දෙකම පරාජයටපත් කළා අදූෂිත ජනතාවාදී පාලනයක් ගොඩනගා. ඇත්තටම අයවැයක් තිබ්බද? දැන් අයවැය ඉදිරිපත් කළ දෙවෙනි වර විවාදෙට මුදල් ඇමතිවත් කවුරුත් නැහැ පාර්ලිමේන්තුවේ. ඇත්තටම වෙලා තියෙන්නේ දැන් මේ හබල බිඳිලා රුවල කැඩිච්ච රටක් බවට මේ පාලකව ලංකාව පත් කළා තියෙන්නේ. ලංකාව ඔහේ මූදේ කුණාටු වල ගහගෙන යනවා. ඒ ආසේ වැසිල් මහත්තයා ඇවිල්ලා කොළ කෑල්ලක් කියවලා ගිහිල්ලා තියෙනවා. පුරුද්දට. ඒකෙන් සත පහක ප්‍රයෝජනයක් නැහැ. එකම ප්‍රයෝජනේ තියෙන්නේ ගිය අවුරුද්දේ අයියා හිටගෙන සා වාඩි වෙලා අයවැය කියුවා. මේ පාර මල්ලි හිටගෙන සා වාඩි වෙලා වරද්ද අයවැය කියුවා. ඒක නිසා අයවැය ගත්තොත් ඇත්තටම මේ අර්බුදයට උත්තරයක් නෙමෙයි. ඔහේ නිකන් ඉදිරිපත් කරපු කොළ කෑල්ලක් විතරයි. ඒ වගේම අපි කියන්න ඕන 2005 ඉඳලා මේ අවුරුදු 16 න්
අවුරුදු 12කම මුදල් ඇමතිකම් කරලා තියෙන කවුද? රාජපක්ෂල. 2005 ඉඳලා 2021 දක්වා අවුරුදු 10න් 12ක් රාජපක්ෂල මුදල් ඇමතිකම් කළේ. ඉතින් ඒ එහෙම කළා තමයි මේ රට ජනාධිපතිකම් කරලා තියෙන්නේ ඒගොල්ලෝ. ඒ නිසා රාජපක්ෂලාට, වික්‍රමසිංහලාට, ප්‍රේමදාසලාට, කුමාරතුංගලාට රට හදන්න බැකෝ රට කාලා තියෙන්නේ. ඒ නිසා අයවැයෙන් ඇත්තටම රට මුදල් අච්චු ගහන්න තමයි යෝජනා තියෙන ගොඩක්. ඉතින් මුදල් අච්චු ගහවම වෙන්නේ රුපියල් අච්චු ගහුවත් ඒක ඩොලර වලට බලපාන. ඒ නිසා මේක රට ආගාධයට තවත් ගෙනියන අයවැයක් විතරයි. දැන් පොඩි පැලස්සර වලින් රට ගොඩනගන්න බෑ. ලොකු දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. ලොකු ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍යයි. ඒසැ ජනතාවම උතුරු වශයෙන් අපි ජනතාවට කියන්නේ ඒක. අන්න ඒ සඳහා සූදානම් වෙනවා. ඇත්තටම ගත්තට පස්සේ දැන් ඒ දෙකටම ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ දැන් කොරෝනා නෙමෙයිනේ. කොරෝනා නිසා නම් ලෝකේ හැම රටකම එහෙම වෙන්න එපයි. ඉන්දියාවෙත් වෙන්න එපා, පකිස්තානෙත් වෙන්න එපා, බංග්ලාදේශෙත් වෙන්න එපයි. කොරෝනා අපිට වඩා ලොකු රටවල් තියෙනවනේ කොරෝනා ප්‍රශ්න බලපාපු. ඉතින් මෙතන තියෙන්නේ අපි දිගටම මේ රටේ මහජනතාවට කිව්වා මේ රටේ සම්පත් විකුණුවම ජනතාව අමාරු වැටිච්ච වෙලාවට ජනතාවට අවශ්‍ය සේවා සපයන්න, භාණ්ඩ සපයන්න රාජ්‍ය සංස්ථා නැති වුණා මොකද වෙන්නේ? දැන් සිමෙන්ති ගන්න, වාහනේ ගන්න ඔය කම්පැනි දෙකම අපිට තිබුණේ. අද ඒවා විකුණලා තියෙනවා කුණු කොල්ලට සහ පගාවලට. දැන් මොකද කරන්නේ? ඒ අයිතිකාරයෝ අධික මිල සඳහා මිලකට ඒගොල්ලන් භාණ්ඩ හිඟයකුත් ඇති කරලා විකුණනවා. අපි ටයිල් ගත්තත් එහෙම අපේ රටට තිබිච්ච දේවල්. මේවා විකුණද්දී මේ වතුත් එහෙම අපි මේවා කියද්දී ජනතාවම විතරේ රටේ ජනතාව ගණන් ගත්තේ නැහැ. පාලකයන්ගේ බොරුවට අහු වුණා. අද මොකදලා? අද ආණ්ඩුව නිකම්ම නිකන් දත් නැති බල්ලෙක් වගේලා තියෙන බුරුණ විතරයි. ඒසැ තමයි ඩඩ්ලි සිරිසේන මහතර පුළුවන් උනේ වීමිලයි හාමිලයි දෙකම කැසට් කරන්න. ඒ නිසා අපි කියන්නේ රටක් පාලනය කරද්දී ජනතාවාදී ප්‍රතිපත්තිය ඕනේ. ජනතාව නොසල කට්ට තකරං කෑලි බත් පැකට් පස්සේ දිව්වා. ඒ නිසා තමයි අද බාණ්ඩ හිඟයක් තියෙනවා. ඒ බාණ්ඩ හිඟයට ආණ්ඩුවට මුකුත් කරන්න බෑ. දෙක ඩොලර් හිඟයක් තියෙනවා. ඒකට හේතුව ඩොලර් වලින් හොරගම් කළා තියෙනවා. ඒ නිසා බාණ්ඩ හිඟය අපි හිතන්නේ ඒ නිසා මැජික් පොළු වලින් බාණ්ඩ හිඟය විසඳන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම දැන් අපේ රට තියෙන්නේ එලියක් නොපරන උමගක් ඇතුලේ. ඉතින් මේකෙන් එලියට එන්න නම් අපි ඔක්කොම එකතු වෙලා මේ හොරු පන්නලා රටට එළිය ගෙන්න පුළුවන් ව්‍යාපාරයක් ඇති කරගන්න. හරි, ඇති. Hey, guys.
මෙයාට පොඩ්ඩක් කියන්න. එහෙමද? ඈ මයිකල්. ආ. මයිකල් හරි තමයි පොඩ්ඩක් හොඳට කියන්න කියන්න ඕනේ. ඒවල නම්බර් මයිකල් අම්මා. ඈ? ඔව්. මේ ගාන කෝට්වට දුන්නේ. දැන් හොඳට මාට්. පේෂන්ලා පේෂන්ලා. නම්බ එල්ලා අංග මාටිකනවා. එන්නමයි මාට වෙනවා. දැන් කාලා ඉන්නේ. එල්ලා එල්ලා සේ එල්ලා සේ නාට දුන්නේ නට කන්න නෙමෙයි නේ. අදන්න දෙන්නේ අපි. යාල කනවා. අපි වෙනස් කරමු. හරි. එතනම රටේ ජනතාවගේ ඉල්ලුමක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ දැන් ගමට බහින්න ඕන ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ලොකු සාකච්ඡාවක් තියෙනවා කියලා. ඒ නිසාම රටේ වෙනසක් වෙන්න ඕන කියන සාකච්ඡාවකුත් තියෙනවා. ඒ නිසා ඒක පදනම් කරගෙන ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි රට පුරාම මේ වගේ සාකච්ඡා කරමින් මහ ජනතාව සිටින තැන් වලට ගිහිල්ලා දැනුවත් කරමින් යනවා. ඒක එක් අවස්ථාවක් තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ විදියට අපි පක්ෂයේ විදියට බලංගොඩ නගරයට අද ආවේ. අද උදෑසන රත්නපුර නගරේ ඊළඟට පැල්මඩුල නගරේ. ඉතින් ජනතාවගේ විශාල පිපිදීමක් තියෙනවා ප්‍රතිචාරයක් තියෙනවා. ඒගොල්ලෝ ජනතා විමුක්තිරත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න එකඟතාවය පළ කරනවා. ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ ඊටාම ඉක්මනින් මේ රටේ වෙනසක් කරන්න පුළුවන් කියන ඒ සුබදායි ආරංචිය අපි හැමෝටම විශ්වාසදායක විදියට ලැබෙමින් පවතිනවා. ඒකත් එක්ක තමයි අපි මේ බලංගොඩ නගරය අද ජනතාව දැනුවත් කරමින් කඩින් කඩට යමින් ඉන්නේ. බොහොම ස්තුතියි.